හිටමු. ඔන්න ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඉතාලියේ ශිෂ්ටලන්තේ බෝඩර් එකේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් ගේන්න තමයි මේ හදන්නේ. අපි මේ බලාගෙන ඉන්නේ කේබල් කාර් එක එනකන් වෝල්ට ලයිට් හවුස් එකට යන්න. ඉතින් අපි හතර දෙනාත් එක්කම අරුණ අයයි ශාරක්කිත් ඉන්නවා මේ ගමන්ට එකතු වෙන්න. කේබල් කාර් එකේ ගිහිල්ලා කොටසක් පයින් යන්නත් තියෙනවා. හැබැයි වාහනයක යන කෙනෙක්ට නම් ඒ කොටසත් වාහනේ යන්න පුළුවන්. එතකොට පුංචි පඩිපෙලක් විතරයි පයින් යන්න තියෙන්නේ. ඉතින් අපි කොහොමත් ගමනක් ගියොත් කන්දක් නැගින්න තියෙනවමනේ. ඉතින් කොහොම හරි කට්ටිය කතා වෙවි මහන්සියෙන් උඩටම නැග්ගට පස්සේ නම් ඒ සීනරි එක දැක්කහම අර මහන්සිය ඔක්කොම අමතක වුණා. වෝල්ත ලයිට් හවුස් ඉතාලියෙන් කියන්නේ ෆාරෝ වෝල්තියානෝ. මේ ලයිට් හවුස් එක හදලා තියෙන්නේ 1927 දී. ඉතින් මෙතන උඩට ගියපුවාම බොහොම ලස්සනට ඉතාලියත් ස්විස්තරලන්තයේ දේශ සීමාව බලා ගන්න පුළුවන්. ස්විස්තරලන්තයේ කියාසෝ රේල්වේ ස්ටේෂන් එක වගේම ඉතාලිය කොමෝ වැවත් ඒ අවට පරිසරයත් හරිම ලස්සනට මෙතනට පේනවා. විද්‍යුතය එන වෝල්ට් නම හැදිලා තියෙන්නේ ඇලෙසාන්ද්‍රෝ වෝල්ටගේ. ඉතින් ඇලෙසාන්ද්‍රෝ වෝල්ට ඉපදිලා තියෙන්නේ ඉතාලියේ කොමෝල. එයාගේ නමින් තමා මේ ලයිට් හවුස් එක තියෙන්නේ. ඉතින් ඇලෙසාන්ද්‍රෝ වෝල්ට නමින් හැදුණු ලයිට් හවුස් එකේ ලස්සන ඩ්‍රෝන් ෂොට් ප්‍රවීන් සාන්ද්‍රෝගේ. කොම ටවුන් එකේ ලස්සන බලාගෙන අපි මේ යන්න හදන්නේ ලංකාවේ රෙස්ටුරන්ට් එකක් හොයාගෙන. ඉතින් අපි ගියේ කොහෙටද, අපි කෑම මොනවද කියලා ඊළඟ වීඩියෝ එකේ හොයාගෙන ඉන්නවා.